කියන්න කො බලන්න. ඔය ඇත්තටම ඩොක්ටර්ගේ මේ ප්‍රතිකාර ගැන ලොකුම දැන් මේ මේ විදිහට විශ්වාස කරලා මෙතනට එන්න හේතුව තමයි ඩොක්ටර් සමහර අය කියනවානේ අර මෙහෙම කරන්න එහෙම කරන්න කියලා. ඒනට ඇඟවල මහත් වෙලා නිකන් ඒක දකින්න කෙනා ඇඩ්වයිස් දෙනකොට හිතනවා මෙයා හරියට කරන දේවල් නෙමෙයි අර අපිට කියන්නේ කියලා. ඉතින් ඒ වගේ විශ්වාසය ගොඩනගගෙන තමයි මෙතනට ආවේ. ඒ සියලු දේ ගැන සන්තෝෂයි. මුගවත් ගොඩාක් ලස්සන කෙනෙක් නම ඔයා දකිනකොට බලන කවුද මේ ලස්සන මොඩල් එක කියලා. මුණ පෙන්නන්නේ නැහැ නමුත් පොඩ්ඩක් මේ එයාගේ ලස්සන පෙන්වුවේ. ඒ කියන්නේ සන්තෝෂයි තිය ලස්සන අය මේවා විශ්වාස කරගෙන එන එක. මොකද ගොඩක් කට්ටියට හිත තියෙන්නේ නිකන් නොදන්නාකමක් නෙමේ හෝමියෝපති බෙහෙත්තරේ මේ ප්‍රතිකාර ගැන නේද? අනිත් එක අතුරු ආබාධ නැහැ කියන දේවල් ඇඟට ගත්තාම අනිවාර්යෙන් අපි දන්නවා නිරෝගීකම රැකෙනවා කියන එක. දැන් කෑම වුණා ඩොක්ටර් කියනවා මර පාන් මං අහගෙන මේ පිටි වර්ග ගැන. ඇත්තට මම මේ කරන දේවල් ඩොක්ටර් කියනකොට මට ඇත්තටම තේරුණා මේවා ඉතින් මම අරගෙන මෙහෙම නිරෝගීව ඉන්නවා. ඉතින් මමත් හොඳට ඇඟ තියාගෙන දැන් ඩොක්ටර් කියන්නේ ඇත්තනේ. දැන් මිනිසුන්ට ඔක කිව්වට අහලා නිකන් ඉදී නමුත් කරත් කොච්චර හොඳයිද කියන මතයටත් මං ආවා. අනිවාර්යෙන් ආදරෙන් කියලා දෙන්න දෙන්නේ කන බොන හැට ඉඳලා කියලා දෙන්න එපා. නැත්නම් නිකන් මේ ආව විතරයි මොකද ලෙඩි කියලා වේදල් කියලා දින්නා එහෙම වැඩ නැහනේ නේද? මිනිස්සු කියන්නේ අපි නිකන් අපි ආදවතින් ජීවත් වෙන මිනිස්සු අපි ඇත්තටම හොඳ ගමනක් යන්න එපා මේ ආපු මනුස්ස ජීවිතේ නේද? අනිත් එක අර කතා කරනකොට ડોක්ටර් අනිත් කෙනාට අර ඇහුම් කන් දීලා ඒ දේවල් ගැන අහන එක ගොඩක්ම මිනිස්සුන්ට හැමේ ආස කරන දෙයක්. මොකද සමහර අය මේ ගොඩක් ડોක්ටර්ම කතා කරනවා පේෂන්ට් කියන්න ආපු දේ කියන්නේ එයා යන්නේ අපහසුතාවයට පත් වෙනවා. එතකමයි එතකමයි යෝනනේ නේද? අනිවාර්යෙන් මේ මෙතන ගීපු කට්ටිය ගැන දුන්නත් මට තේරුණා ඒගොල්ලන්ට බය සැක දුක්කම තියෙනවා. නමුත් ඒගොල්ලන්ට අර විශ්වාසයේ ගොඩ නැගුණා අර මගෙත් එක්ක අර අතන කතා කළා මම කොහොම බය නැතුව ડોක්ටර් වේද ගන්නක බලන්න මේ හරියට මට නම් ලොකු විශ්වාසිකෙන් මං ආවි කිව්වා. ඒ වචනේ එයා ඇහුවා. ඒක මම දෙවියන්ටත් ස්තුති කරනවා. එයා ඉදගෙන එතකොට මගෙන් ඇහුවා මේ කොහොමද මං කොහොම නෑ මං ගොඩක් දේවල් ගැන ડોක්ටර්ගේ අවබෝධයක් ඇතුව මෙතනට ආවි කියලා. ඔයාගේ වචෙන් තමයි ඒගොල්ලන් විශ්වාස කරන්නේ. සමහර කට්ටිය ඒගොල්ලස් ලොකු සැකකින් ඉන්නේ. කවදාකද ආවෙ නැති මනුස්සයෙක් ඉන්නේ. එයාගේ කිව්වා මේ හැමෝ තැනටම ගියා මෙතනින් හරි බලනවා කියන වචනේ කියපු නිසා තමයි මං කිව්වේ බලන්න එපා විශ්වාසයෙන් කරන්න කියලා. මේක මේ මට අද ලොකුම දෙයක් ඒක ඒගොල්ලන්ගේ ඇත්තට විශ්වාසයක් ඇති වුණා. ගොඩක් සතුටුයි. ඒ වගේම හරිම නැචරල් රෙමඩිස් සහ ආදරෙන් දෙන්නේ. සා මම දන්නවා ඉතින් එන මනුස්සයා හොඳ වෙනවනේ. ඉතින් කයි ගන්නව නෙවෙයි ඉතින් ඇත්තටම හැමදාම YouTube එකට වීඩියෝ 4-5ක් දානවා. එන එන හැම මනුස්සයෙම ස්තුති කළ යනවනේ. පළවෙනි මාසේ ඉවර වෙලා ආවිල්ලා අනිවාර්යෙන් වීඩියෝ එකක් දීලා යන්නේ ස්තුති කළ මැද වැටලා. ඒක කොච්චර පිනක්ද. ඉතින් මම ඉතින් දන්නවා සීට් එක උඩ කියලා අපේ අපි අදවතින් වැඩ කරන්න ඕනේ. ඉතින් එහෙම නෙන්නන්නේ. එහෙම වුණාම තමයි අපේ අල්ලතුරු දුන්නත් හොඳ වෙන්නේ මනුස්සයෙකුටනේ. මෙතෙන්දලා වාඩි වෙලා ගියා වුණත් මේ මනුස්සයට අපේ ඕරා එකේ පවර් එකවත් වදින්නේ එතකොට තමයි. එහෙම නේද? ඉතින් අතර ඔයා කොහොමද දැනගත්තේ මේ එන්න ඕනේ කියලා හිතුවේ මොකද? එන්න ඕනේ කියලා හිතුවේ ડોක්ටර් මේ අද කාලේ ඇත්තටම කෙනෙක්ගෙන් කතා කරලොත් ගන්න දෙයක් නැහැ. ඔක්කොම උපදු උපු අනිත් එක තමන් හරියට දෙයක් කරගන්නේ නැතුව තමයි අනිත් අයට දෙන්නේ ඇඩ්වයිස්. දැන් එහෙම දැන් මේ වගේ රටක මේ වගේ දෙයක් කරනකොට ඒක අර පිපාසින් වගේ හොයන්න බලනවා. කියන්නේ මට උනේ ඒකයි මට ඕන වුණා ඇත්තටම මට දැන් මෙඩිසින් වලට වඩා දැන් මට උනේ බෙහෙත් නෙමෙයි කවුන්සිලින් එක මූණ බලලා පෙන්නන්න ආසද නැහැ ඩොක්ටර් පානේ හා ඉතින් මට ඇත්තටම උනේ කවුන්සිලින් එක මොකද අපි කොච්චර ජීවත් වුණා සමහර තැන්වල ડોක්ටර් අපි කොහේ හරි ගිහිල්ලා බ්ලොක් වෙනකොට මේ කාගෙන්ද මේකට ඇඩ්වයිස් ගන්න කියලා හිතුවත් කවදාවත් එන්නේ නැහැ මනසට මෙයාගෙන් කරගන්න ඕන කියන. ඒක සාමාන්‍ය මන්නම් ලංකාවේ ડોක්ටර් කෙනෙක් බැලුවොත් මට නම් මේ වෙනකම් කවදාවත් හොඳ කෙනෙක් හම්බෙලා නැහැ. ඒ කියන්නේ හම්බ වුණත් ඒක මුදලට. මම ඒක හොඳටම දන්නවා. ඒකට හේතුව මම සමාජ සේවයට හරිම කැමතියි. මට දැන් ડોක්ටර් කිව්වොත් එහෙම මෙහෙම මේ කෙනෙක් ඉන්නවා ලෙඩේ කනේ බලා ගන්නවත් නැහැ කියලා මට මගේ හදවත මගේ දරුවොද මට මුදල් නැතිකමත් නෙමෙයි මුදලකටත් නෙමෙයි මම හරිම පුදුම විදිහට ඔයා නර්සින් එහෙම කරා කිව්වනේ මම කරලා තියෙනවා නර්සින් කරා ඒ වගේම දැන් මම කියන්නේ මම අර සෙමිනා එකක් එහෙමත් කරන්න යනවා කියලානේ ඔයා කැමතිද ඒ සෙමිනා එකට එන්න මම මේ ඔන්න ලියාගත්ත සෙමිනා කියලා ඕනේ ඒ කාලේ වෙන බොහෝ දුරට ලංකාවේ ඉන්නත් පුළුවන් වෙයි නොඑන්නත් පුළුවන් වෙයි ඒක මම නේද ඔය දෙයක් නැහැ හිතන් ඉන්නවද ඔය මම වියට්නාම් යන්නේ හිතන් ඉන්නවා ආ කියලා පදිංචි වෙන්නද බොහෝ දුරට මේගොල්ලෝ ඉගෙන ගන්නත් ඉතින් ඇත්තටම ඉංග්‍රීසි මීඩියම් එක දාලා තියෙනත් ඒකයි මේ අපි හොචිමින් වලට යන්න හදනවා ආ ගොඩක් සතුටයි මේ ඉතින් ඒ නිසා මේ කන්ෆිගරේෂන්ස් බොහොම හොඳයි කොහොම හිටියත් මේ ડોක්ටර් මේ කිව්වොත් අපි අනිවාර්යෙන් ඒක තමයි එනවා මොකද ඇත්තටම
හරි ආදම්බරේ ඒ වගේ රටට යන්න තාසයි. ආවත් එහෙම හම්බෙන්න කොහොමද? ඔව් ඩොක්ටර් එන්න. ඔව්. මේ වගේ ඇත්තටම අනිත් එක මේ මටත් දැන් බබාලා දෙන්නත් කිව්වා මේ හරි හොඳ ඩොක්ටර් ආන්ටි කෙනෙක් මේ හොඳට කතා කරනවා නේද එහෙම කියලා. දැන් ඒගොල්ලෝගේ පුංචි මනසනේ. නමුත් ඒගොල්ලන්ගේ කටින් අපි අහන්න නැතුව ඒක කියන්නේ යාළුවා දකින්න දේ. දැන් මම කියලා දීලා මේ පුතේ කොහොමද කියලා අහනකොට කියන දේ එයාලගේ හැකියාවෙන්ම බලලා කියන දේ දෙකක්. ඔව්. ඉතින් එතකොට ඒ දෙන්නගේ අවබෝධය ගැන මට මෙතනදි සතුටු වුණා. මොකද අපේ පවුල් බෑග්ග්‍රවුන්ඩ් එක ඇතුලේ මමයි හස්බන්ඩ් බබාලා දෙන්නා ඉන්නේ ගොඩාක් මේ එකෙන් එකතු වෙලා සමගියෙන් වැඩ කරගෙන එහෙම දෙයක් ගොඩක් වසනවා. ඇත්තටම ඇත්තට මේක මේ මෙතන කියනවට වඩා අදවතිය ලොකු සතුටක් තියෙනවා. සතුටුයි. ඔව්. මොකද මේ දෙන්න ගෙදර නිකන් ඉන්නේ හැලොක්ට ගොඩක් වැඩ කරනවා. ඔව් මට උදව් කර නැත්නම් මට ඩොක් වෙන මම්මිට මෙහෙම ඉන්න බෑනේ. දැන් අම්මා කෙනෙක් ගත්තාම කොච්චර දැන් කියන්නේ ළමයින්ගේ වැඩ වෙන්නේ නැහැ. ඔයා අම්මා කෙනෙක් දරුවෝ දෙන්න කියන එක ලස්සන ඇඟකුත් එක හරි ලස්සන කෙනෙක්. ඒ නිසා අපේ ළමයින්ගෙන් තියෙන මට තියෙන මේ ගොඩාක් මේ උදව්ව මටත් හොඳට ඉන්න පුළුවන්. එයාලත් හොඳට ඉන්නවා. ගෙදරත් ලස්සනට තියාගන්නවා. අයනෝ දැක්ක මට බම්බලේක ලස්සන මොඩලයක් මේ කවුද කියලා. ඩොක්ටර් එහෙමම මේ බබාලා දෙන්නට hina ගියා. මේ අම්මා පේෂන් කෙනෙක් කියලා හිතලා නෑ කිව්වා ඩොක්ටර්. ඔව්. මං කොල්තුන. ඉතින් කොච්චර සතුටද ලස්සන පේෂන්ස් ලාට ගොඩ මට. ඇත්තටම. මේ තියාද දවසේ ඇත්තටම මේ ලොකු මේ වෙලාව ගැන ප්‍රශ්නෙකුත් නැහැ. දැන් වෙන තැනකට ගියානම් බොරුවක් කර කියවෙන මට අර වැඩේට යන්න තියෙනවා මේ වැඩේට යන්න තියෙනවා. එහෙම නෑ ડોක්ටර්. මේ අවංකවම කියන්නේ. මොකද මෙතනට මේ මෙතන නිදහස් එකක් පරිසරය නිදහස් වෙන්නේ ලස්සන හිත හොඳ මිනිස්සෙක් ඉන්නකොට. ඉතින් ડોක්ටර් ඉස්සරහා ඉඳගෙන කතා කරනකොට අර සමහර අයට තියෙන අපි හදවතේ දැනුණට කියා ගන්න බෑ ගිහිල්ලා අර මේ අමියා මෙහෙම කිව්වක හිනාවකට ලක් වෙන්නේ. නමුත් ડોක්ටර්ගේ හිතත් එක්ක ඇස් දෙක දිහා බලාගෙන අපිට කතා කරන්න මිනිස්සු ඉන්නේ බොහොම පොඩ්ඩයි. නමුත් ડોක්ටර්ත් එක්ක ඇස් දෙක දිහා බලා කතා කරනකොට විඩාවක් ඉන්නේ, බයක් දැනෙන්නේ. ඒකම තමයි මේ මානසික සුවය මට තිබ්බ. සතුටුයි. මේ විහෙත්තික ගෙනියන පිරිමිත් වෙනවනේ. ඔයාල ලස්සන පිරිමි ළමයි හිටන් එවනවා. ඇවිල්ලා ගොඩාක් ප්‍රශ්න හිතා ගන්න බෑ. ඒගොල්ලන් මූණ ලස්සනයි. හරි මහන්සර් මේ වුණාට මාර ප්‍රශ්න. ඊයේත් ඇවිල්ලා ඒ ළමයි කතා කරපව්. අයියෝ ඒගොල්ලන් මේ මනසින් බැඳිලා නොයෙක් ප්‍රශ්න වලට. ඉතින් ඔබට නිසි ප්‍රතිකාර තියෙනවා. ඒ කියන්නේ බෙහෙත් තියෙනවා. ඊළඟ මූණ ප්‍රතිකාර තියෙනවා. ඔය මේ මනුස්සය නිදහස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ මනුස්සය නිදහස් වෙලා ගිහිල්ලා හොඳ රසාවක් කරගෙන හොඳ ජීවිතයක් ගත කරනවානේ. නැත්තම් සමහර විවාහ වෙන්නෙත් නෑ. ඒවට ඊට ප්‍රශ්න එනවනේ. හරි සතුටුයි. ඉතින් ඒ වගේ අය මේ වගේ හරියට මේ නැචරල් රෙමඩිස් හොයාගෙන ඇවිල්ලා සුවපත් වෙන්න සුවපත් කරන එක හරි සතුටක් ඉතින්. ඇත්තට මේක මේ සතුටට කරන දෙයක් නෙවෙයි. මේක හොබි එකක්. ඔව්. මට ඕන නවත්තල දාන්න පුළන්නේ. නෑ මට ඒක තේරුණා. ඕනනම් නිකන් ඉන්න පුළුවන් මට. නමුත් අර මම නවත්තන්න හදනකොට ගොඩක් කටි ඇඩුවා. අයියෝ එපා. තව මේ නේ අපි වගේ patient-ට ප්‍රයෝජන ගන්න මේක කරන්න කියලා. නෑ ડોක්ටර් ඇත්තට වෙන තැනට ආපුවම දැන් ඉන්නත් බෑ. අවහිර වෙනා සෙල්ලක දාගෙන කතා කරන්න බය කාට හරි ඇහෙනවද? දැන් මේ මෙහි විදිහට මෙහෙම ප්‍රතිකාර කරනකොට ඕනම මිනිස්සෙකුට ප්‍රශ්නයක් තිබ්බහම ඇත්තටම අර දිවි උසුවක් තමයි ආයේ. අපි මේ මමල් ලෙඩ පටව ගන්න නෑනේ. ඒ කියන්නේ එක වෙලාවකට එක්කෙනයි ගන්න මේ විදිහට තමයි. ඉතින් සමහර වෙලාවට හදිසියකවත් දැන් අර ආදී එනකොට තව කට්ටියක් හිටියනේ. මං කට්ටිය එකට දාලා පොඩ්ඩක් කියලා දුන්නා. එතකොට මම මේ කට්ටිය පොදුවේ කියලා දුන්නා. මෝහණේ මොකද්ද හෝ මේ පුදු මොකද්ද කියලා ඊට පස්සේ ඒගොල්ලන්ට බේත් දීලා යව්වා. ඊට පස්සේ තමයි මම ඔයගොල්ලත් එක්ක ආයි නිදාසෙ කතා කරන්න. ඊයේ කෙනෙක් ඇවිල්ලා අහනවා කොහොමද සෙනගට ඇහෙනේ? කොහොමද මේ කියලා මං කියන්නේ නෑ. මම මේ හිම සෙනග පොටව ගන්නේ නෑ. සමහරු ෆෝන් එකෙන් අහනවා මේ නම්බරයක් ගන්න ඕනද කියලා. මං කිව්වා නෑ දෙයියනේ මං එක්ක එක්කිනයි බලන්නේ. එහෙම නැත්නම් දෙන්නයි දවසකට. මේ මහදිසියක් නෑ. මං හොඳට බණ අහගෙන බොහොම නිදාසෙක කාලා බීලා මගේ ජීවිතේත් ලස්සනට ඉඳගෙන මම මගේ ජීවිතේත් විඳලා තමයි අනිත් අයට ජීවිතේ විඳින්න උගන්වන්නේ. උගන්වන්නේ. ඒක තමයි හරිම දේ. සමහර අයගේ ජීවිතේ හැම දෙයක්ම තියෙනවා. දැන් සමහර අය කුච්චරි ගන්නවා තුවා ලස්සනට හොඳට පිරිසිදු වෙන්න කියලා. ඒ කෙනා කියන කෙනා එහෙම නෙමෙයි ඉන්නේ. එතකොට හිතනවා මෙයා එහෙම කියන්නේ මෙයා හරියට ඉඳලා දේ වගේ දේවල් තමයි මතු වෙන මිනිස්සුන්ට. අපි හැමතිස්සෙම මොහොල් බලන්නේ මොකද්ද මගේ වැරද්ද? මොකද්ද මගේ වැරද්ද? මං අද හදාගන්නේ කොහොමද? ඒ විදිහට මමත් හරි ගමනක් යමින් තමයි මං අනිත් කෙනසට කියන්න ඕනේ. මට ඇත්තටම ගොඩක්ම පුදුම ડોක්ටර් අවංකවම කිව්වොත් මම මගේ යාඥා කාලයට අමතරව දෙවියන් වහන්සේගේ තියෙන මේකේක මේ දේවල් බැලුවට මේ කියන්නේ ගුණගත් දුරට මම දේශනා ඇහුවට
කිසිම මම ලංකාවේ කෙනෙක්ගේ ඩොක්ටර් කෙනෙක්වත් කියන මේ අවංකවම කියන්නේ කිසිම කෙනෙකුගේ චැනල් එකක් දාගෙන මම මේ මේ මහාත කෙනෙක් ඇවිල්ලා කෙට්ටු වෙන දේවල් ගැන කියනවා මම ඒව දැකලම දැන් මම හරි විකෘති කරගෙන ඉන්නේ මනසම ඒ විහිළුවක් මේ මේක මට අහම්බෙන් ඇත්තටම රෑ මම ඇත්තටම දේශනාවකට සවන් දීගෙන ඉන්නකොට පාස්ටර් කෙනෙක්ගේ මට ඩොක්ටර් කෙනෙක් චැනල් කරගන්න නිකන් මම නමක් ගැහුවා මේ ඒක ගහනකොට මේ ඩොක්ටර් කෙනාම අහුවා මට ඒක මේවා කියලා බලනකොට ඒකේ දෙක තුනක් බලනකොට හිතෙනවා මේක මට දෙවියන් වහන්සේ තමයි මේක ප්ලෑන් කරේ මට මේක බලන්න අවශ්‍යතාවයක් නැතුව මම මේකට ගියේ අන්න එතන තමයි මට මේක ගැන ලොකුම රහසක් මේ මට සමහර වෙලාවට මට ගොඩක් අවංක ගොඩක් අය හොඳ ආශ්‍රය කරන අය නෑ ඉන්නවා නම් මම කියනවා මේ ડોක්ටර්ගේ මේ දේ අහන්න ඕන වුණත් එපා වුණත් මේක අහන්න ඇත්තටම සතුටින් මගේ YouTube channel එකේ දැන් ගොඩක් කට්ටියම search කරනකොට ඒ විදිහට දැන් ගොඩක් කට්ටියට ඒ විදිහට හම්බ වෙනවා ඒ කියන්නේ සුවන්නාට ලැබේ කිව්වා වගේ සහ අපේ guardian දෙවිවරු ඉන්නවා හරි පුදුමයි මමත් ඇත්තටම පරිශ්‍රණයක් විදිහට බලලා තියෙනවා ඔය හොඳ වෙච්ච ලෙඩු කියන හරි පුදුමයි මම කවදාකවත් TV එක දැම්මේ නැහැ හිටිය ගමන් එකම දවසයි දැම්ම ඩක් ගාලා හම්බුනේ එහෙම පොත් මම ලියපුව කඩේ තියෙන ඒ පොත ගත්තා ඒකෙන් අහනවා නැත්නම් මම අර නොලෙජ් එක ප්‍රෝග්‍රෑම් එකක් කරන සමාට ඒක බලලා එනවා මොන විදියට එහෙම නැත්නම් කටින් කට ගිහිල්ලා මොකක් හරි විදියකට එන්න ලැබෙනවා අයි ඒක ડોක්ටර්ගේ අර වචනේ කියන එක ડોක්ටර් එක හරියට කරනවා මොකද ડોක්ටර් කියලා තියෙනවා මට කෝල් කරන්න එපා මට මැසේජ් එකක් දාන්න මම කෝල් කරනවා කියලා දැන් ඒ වගේ කියන විනිවිසු ගාව මැසේජ් එකක් දාලා කාලයක් බලාගෙන හිටියත් කවදාවත් කෝල් එකක් දෙන්නේ නැහැ ડોක්ටර් දැන් ඊයේ රෑ මම දැන් මම 12කුත් ගානට මැසේජ් එක දාලා තිබ්බා. දැන් අද ડોක්ටර් ඔන්ලයින් ආපු ගමන්ම මේ දැම්ම මැසේජ් එකක්. ඉතින් ඒක ඊට වඩා මොකද සමහර අයට දැන් ওই කියපු පළියට දෙයක් එහෙම කරන්න පුළුවන් මිසුත් නෑ අද. ඔව් දැන් අද ටෙක්නොලොජි තියෙනවනේ කොච්චර වටිනවද? අතර මම ඒ හරි සතුට වෙනවා ටෙක්නොලොජි වලට පින්දෙන මොකද අපි ටෙක්නොලොජි අරගෙන මේ පිස්සු නඩන එකනේ කරන්නේ. එහෙම නෙවෙයි අපි මේක හරි විදියට පාවිච්චි කරන්න ඕනේ. මේ පිය හරි විදියට පාවිච්චි කරොත් මේ කපන්න පුළුවන් මේ පිය මරන්නත් පුළුවන් නේ. ඒ වගේ දැන් මේ Viber WhatsApp ඒ වගේ දේවල් හරි හොඳයි. ඔව්. යාම තිස්සෙම ට්‍රින් ට්‍රින් එකක සමාජලාට ෆෝන් කෝල්ස් එනවා. ඒතකොට මම කියනවා කරුණාකර වොයිස් මෙසේජ් එකක් දාලා දෙන්න. ඒතකොට ටග් ගාලා වොයිස් එක ඇහුවා. මමත් ටග් ගාලා වොයිස් මෙසේජ් එකක් දානවනේ. ඉතින් එතකොට මේ මිනිහයාට මේ ඒ විදියට කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒක අපි ටෙක්නොලොජි භාවිත කරොත් අපිට ගොඩක් බෙනිෆිට් ගන්න පුළුවන්. හරිද? ડોක්ටර් ගේ වචනේ අහන කෙනාටත් මම හිතන්නේ ඒක සම්පතක් බෙහෙත් වලට වඩා මට දැනෙන දේ. අපි ඇත්තටම ෂෙයා කරගන්න ඕන නොලෙජ් එක. ඒකයි ඕනේ. දැන් මම දැන් කෙනෙකුට බෙහෙත් දුන්න විතරනේ හොඳ මිනිස්සෙක් හදලානේ යවන්නේ මනසින්. මේ මිනිස්සෙක් හොඳ වෙලා හොඳ හිතින් ගිහිල්ලා තමගේ ජීවිතයට පවුලට හොඳ හොඳ මිනිස්සෙක් බවට පත් වෙනවනේ. අන්න එතන. ඒකයි කියන්නේ යහපත පැටව ගහන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. ඩොක්ටර් දැන් මං හිතන්නේ අපි අද අඳුර ගත්තට ඩොක්ටර් දැන් ගොඩාක් කල් ඉඳලා මේවා කරගෙන ඉනවනේ. දැන් විනායගේ නම් ටග් ගාන කරා. ඒක වහලා දැම්මා එතන ඉවරයි නතර වුණා. ඩොක්ටර්ගේ දැන් මේවා කොච්චර හැමදාම මේවා යනවා. ඉතින් දෙවියෝ විසින් මං කොච්චර දවසක් තිස්සේ මේක වහන්න හදලුද? ටිකම එක එක දේවල් වලදී වහන්නේ. ඕනේ කි කි හිතනවා. නමුත් මොන විදියකට ලෙඩුක කෑ ගහලා අඩේ ආපහු කරන්න කියලා ඉතින් යනවා. මේ මම ඒත් මේ වහලා රට යන්නත් කි කි හිටියා ඒත් නෑ. අනේ යන්නේ බලා කෑ ගහනවා. කට්ටි ඉතින් මං ඉතින් ඉන්නවා. ඩොක්ටර් හොස්පිටල් එකට යන්නේ නෑනේ. නෑ මගේ ඇත්තටම ප්‍රයිවට් හොස්පිටල් එකක් මම මගේ එකක් හදන්න තිබුණ සජීවි හීලින් හෝම් කියලා කොහොවල. අවුරුදු 4 තිස්සේ මං ඒක කරා. ඒකෙත් ප්‍රතිකාර කට්ටි ඉන්නවා සහ ඒවයින් ඒවයි මේ ප්‍රතිකාර වලින් හොඳ වෙච්ච කට්ටිය තමයි මේ මේවයි මේ පොත්වල ලියලා තියෙන ඉස්සරව. ඉතින් එතකොට මේ ඒක මං ගහුවා. ඊට පස්සේ ආයි වහලා කොහොවලම ආයි ඉතින් ඉස්සරහමයි ගෙදර ක්ලිනික් එකක් වයි කරා. මොකද මට ලේසියේ හරව කරනවට වඩා තනියම කරන්නේ. ඊට පස්සේ ඒකේ පරණයි. ඊට පස්සේ මම ඒක විකුණලා තමයි මම මේ අලුත් තැනට ආවේ. අපාර්ට්මන්ට්. ඉතින් මේවයි දැන් අතම කරන්න දෙන්නේ නැහැ. කරන්න දෙන්නේ. දැන් ඒකට ඒගොල්ලන් මට දැන් කියලා තියෙනවා මම අලුත් තැනකට වෙන තැනක් හොයාගන්න කියලා තියෙනවා. ඒකට ඉන්නෙත් මේකමනේ නතර වෙන්න. මම ඉස්සරහ ඉදත් තනියම. දැන් මම වෙන තැනක් හොයාගෙන තියෙනවා. දැන් අනාගතේ ළඟදීම මම වෙන ක්ලිනික් එකකට යනවා. ඇත්තද? එහෙම. මේ විතර යනවා ඒක ගැන කියන්න පස්සේ හොඳේ. ඒ වගේ මම හිතාගෙන ඉන්නවා සෙමිනාස් එහෙම කරන්න. ඔයා හිටියොත් ඉතින් ඉන්නක දවසක හැමදාම ඕනේ එකයි කරන්න ඕනේ. එකයි කරන්න ඕනේ. එකම එකයි යන්න ඉස්සෙල් කරගන්න වටත් එකට සහභාගී වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ සුවපත් වේවා එහෙනම් හොඳේ. සන්තෝෂයෙන් හම්බුණාට හොඳේ. මටත් එහෙමයි. හරි.